අයිබෝන් කියලා පිළිගන්නවා මංගිල මල්ලිලා හැමෝම එලෙවල් කරන ඔයාලා වෙනුවෙන් වෙන්නුනු ලංකාවේ එකම YouTube නාලිකාව Techway Academy විතර. ඉතින් අද ඔයාලට වරන් ආවේ ඉතාමත් වැදගත් කොටසක් PST වල විෂය අන්තර්ගතය කොහොමද වෙන්නේ එහෙම නැත්නම් ජෛව පද්ධති තාක්ෂණ වේදේ කියන විෂය කියන්නේ මොකද්ද විෂය අන්තර්ගතය කෙසේ වේවිද බලන්න. ඔයාලට අවුරුදු දෙකක කාල සීමාවක් තුල පාඩම් 19ක් කවර් කරන්න සිද්ධ වෙනවා. පාඩම් බොහොමයක් විද්‍යාව සහ ගණන් පැත්තට බරයි. ඉතින් අපි යෝජනා කරනවා ගණන් සහ විද්‍යාවට වැඩි දක්ෂතාවයක් දක්වන අංගිල මල්ලිලාට මේ විෂය සුදුසු වී කියන එක. ඒත් එක්කම අපි බලමු පාඩම් ටික කොහොමද සාකච්ඡා වෙන්නේ. අතුලට ගිහිල්ලා පාඩම් වල අන්තර්ගතය කොහොමද වෙන්නේ කියලා ඔයාලට පුළුවන් වේවි ලොකු අදහසක් ගන්න විෂය සම්බන්ධව. තිබෙන වතාවන මුහුදු ප්‍රදේශවල තනින් තන වැසි හෝ විදුරුම් සහිත වැසි ඇති වේවි. ඒ වගේම කාල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාවන මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවල තද වැසිද බලාපොරොත්තු වෙනවා. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළං දකුණු දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් පරවහමා යන අතර සුළඟේ වේගය 60 km/h 30 අතරයක් ගන්නවා. කිකුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල 60 km/h 70 පමණ දක්වා තාවකාලිකව තද සුළං නැතිවෙන්න පුළුවන්. එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළුවීමේ හැකියාවක් පවතිනවා. ඉදින් පළවෙනි පාඩමෙන් සාකච්ඡා වෙන්නේ ඔයාලට මේ සම්බන්ධව කාලුගුණී කියන්නේ මොකද්ද? දේශගුණී කියන්නේ මොකද්ද? ඒත් එක්කම දේශගුණික සාධක නම් කරලා ඒවා කොහොමද ජෛව පද්ධති කෙරෙහි බලපාන්නේ යන වග මේ පාඩමේදී සාකච්ඡා කරනවා. ඉතින් ඒත් එක්කම කාලුගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානයක තොරතුරු වෙනත් සාකච්ඡා කරනවා. කොහොමද ස්ථානයක් තෝරගන්නේ? කාලුගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ස්ථාපනය කරන්න ඒ වගේ ස්ථානගත කරන උපකරණ මොනවද? කොහොමද ස්ථානගත කරන්නේ? දත්තර ලබා ගන්න කොහොමද? දත්ත වාර්තා කරන්නේ කොහොමද වගේ දේවල් සාකච්ඡා කරනවා. ඒත් එක්කම ස්වයංක්‍රීය කාලුගුණික මධ්‍යස්ථානයක් වර්තමානයේ නවීන තාක්ෂණයත් එක්ක උන්න වැඩි දියුණු වෙලා තියෙනවා. ඉතින් ස්වයංක්‍රීය කාලුගුණික මධ්‍යස්ථානය ගැන සාකච්ඡා කරනවා මෙහිදී. ස්වයංක්‍රීය කාලුගුණික මධ්‍යස්ථානයක වැදගත්කමත් එක්ක දෙවෙනි පාඩම වෙන්නේ වලට පස පාඩම. ඉතින් පසේ වැදගත්කමේ ඉඳලා සංකීර්ණ විෂය කරුණු දක්වා මේ පාඩමත් ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. ඉතින් පසේ වැදගත්කම මොනවාද? පසේ ලක්ෂණ එවත් කාණ්ඩගත කරනවා භෞතික, රසායනික, ජෛවීය ලක්ෂණ විදියට. ඉතින් රූප සටහන් සහ විෂය කරුණු ඔස්සේ අපේ ජනල් එක හරහා ඔයාලත් එක්ක ඉදිරියේදී මේ සියලු කරුණු සාකච්ඡා කරනවා. වගේම ඔයාලට ප්‍රැක්ටිකල් තියෙනවා මේ පාඩමේදී. ඉතින් ඒ සම්බන්ධවත් සාකච්ඡා කරනවා. තව පස ගැන කතා කරනකොට මේකේ දෙවෙනි කොටසෙන් ශ්‍රී ලංකාවේ බහුල පස් කාණ්ඩ සහ ඒ වගේ ලක්ෂණ ගැනත් සාකච්ඡා කරනවා පස් කාණ්ඩ කිහිපයක. ඉතින් තුන්වෙනි පාඩම වෙන්නේ බිම්මනීම පාඩම. මෙහිදී බිම්මනීමේ භාවිත මොනවාටද අපි බිම්මනීම සිදු කරන්නේ? මිනුම් වර්ග, ඒ වගේ ඒකක, ඔයාලා මේවත් එක්ක සමහර දේවල් එක්ක ගනුදෙනු කරලා දිනවා. ශ්‍රේෂ්ඨ ඵලය පරිමාව වගේ දේවල් ඔයාලා දන්නවා. ඉතින් බිම්මැනීම ඒ මිනුම් වර්ගත් එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ කියලා මේ පාඩමේදී ඔයාලට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම සිටීම ගැන කතා කරොත් ට්‍රැවල් කරන්න ආසන අංගිල මල්ලිලා ඇති, කැම්පින් කරපු ළමයි ඇති. ඉතින් ඔයාලා හැමෝටම මැප් එක හුරු පුරුදු දෙයක් වෙනවා. ඉතින් සිටීම සමග වැඩ කරන්න මේ පාඩමේදී ඔයාලට කියලා දෙනවා සිටීමක සංරචක මොනවාද, පරිමාණයේ සංකේත, ඒ වගේම සීමයක් භාවිතයෙන් භූමියේ ඇත්ත දුර අපි කොහොමද ගණනය කරන්නේ වගේ දේවල් සාකච්ඡා කරනවා. ඒත් එක්කම තාක්ෂණය භාවිතා කරලා GPS තාක්ෂණය, ඔයාලා ළඟ ඇති Google Map එක වගේ දේවල් ඉතින් කොහොමද හැදෙන්නේ, චන්ද්‍රිකා කක්ෂගත කරලා ඒ සම්බන්ධවත් සාකච්ඡා කරනවා. ඒ වගේම එතනින් එහාට විවිධ බිම්මනුම් ශීප ක්‍රම සාකච්ඡා කරනවා. විවිධ ප්‍රැක්ටිකල් ඔස්සේ මේ පාඩම දිව යනවා. මොකද තලමේස බිම්මැනීම ඒ වගේ දේවල් ඔයාලට ප්‍රැක්ටිකල් කරන විදිහ මේ පාඩමේදී සාකච්ඡා කරනවා. ඒත් එක්කම වර්තමානයේ EDM එක වගේ දේවල් ඔයාලට වචන නුහුරු වුණාට ඔයාලා දැකලා ඇති නාගරික ප්‍රදේශවල, එහෙම ජනාකීර්ණ ප්‍රදේශවල, වාහන වැඩියෙන් යන ප්‍රදේශවල ඉතින් අපිට මිනුම් ලබා ගැනීම අපහසුයි ටේප් එකක් වගේ පාවිච්චි කරලා. ඉතින් තාක්ෂණයත් එක්ක තාක්ෂණය භාවිතා කරලා ඒ වගේ දුරමනින විවිධ තාක්ෂණික ක්‍රම තියෙනවා. මේ පාඩමේ ඒ සම්බන්ධව සාකච්ඡා කරනවා.
ඒත් එක්කම දම්මල් බිම්මෙනුම කතා කරොත් පැරණිතම ක්‍රමය වෙනවා. එහෙනම් දම්මල් බිම්මනීමේ වාසී සහ වාසී සාකච්ඡා කරනවා. ඉබල් අවස්ථාවලදී කොහොමද මෙනුම් කටයුතු සිදු කරේ සහ දැනටත් භාවිතා වන අවස්ථා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව සාකච්ඡා කරනවා බිම්මෙනුම යටතේ. මේකේ තවත් කොටසක් තමයි මට්ටම් ගැනීම. මට්ටම් ගැනීම ගැන සාකච්ඡා කරනවා මේ පාඩමේදී. මට්ටම් ගැනීමේ භාවිත මොනවද? ඒත් එක්ක ඔයාලට පාරිභාෂික වචන මාලාවක් තියෙනවා. අලුත් වචන සෙට් එකක්. ඉතින් පැතිකඩ මට්ටම් ගැනීම, අවකන්න මට්ටම් ගැනීම මේ වගේ වචන කොහොමද මේ වගේ තේරුම් කරාට පස්සේ ඔයාලට සරල දෙයක් බවට පත් වෙවි. මෙනුම් කටයුතු සිදු කරන එහෙම නැත්නම් මට්ටම් ගැනීම සිදු කරන ක්‍රමවේදය ඔය කට්ටියට ශ්‍රේෂ්ඨ වැඩ සහ කාර්යාලේ වැඩ විදිහට වෙන් කරලා ශ්‍රේෂ්ඨ වැඩ කියන්නේ මොනවාද? කාර්යාලයේදී කරන්න තියෙන වැඩ මොනවාද? ඒ වගේ සරල පොඩි කරුණු වල ඉඳලා සංකීර්ණ විෂය කරුණු දක්වා මේ පාඩමේදී සාකච්ඡා කරනවා අපි ඔයාලත් එක්ක. ඒත් එක්කම සමෝච්චකරණය ගැන සාකච්ඡා කරන අවසානයේට සමෝච්චකරණය ඕ ලෙවල් ජියෝග්‍රැෆි කරපු නංගිලා මල්ලිලාට හිමනම් උපුරුදු දෙයක් වෙන්නේ නැතුව ඇති. ඉතින් සමෝච්ච සිටියමක් ඔයාලට තනිව සූදානම් කරගන්න හිම නැත්නම් හඳින්න පුළුවන් තත්ත්වෙට මේ පාඩමේ තියෙනවා ප්‍රැක්ටිකලි තියෙනවා ඔයාලට සමෝච්ච සිටියමක් නිර්මාණය කරගන්න හැටි. හතරවෙනි පාඩම උන්න ජල පාඩමත් ඇත්තනම කාලීන මාත්‍රකාවක් කියලා අපි හිතනවා සහ ඉතාමත් වැදගත් පාඩමක්. මොකද ජලයත් සීමාකාර විසාදකයක් වෙලා යනවා මේ භූගත ජලය ගැන එහෙම වර්තමානයේ බොහෝ සෙයින් කතා බහට ලක් වෙච්චි කාරණාවක්. ඉතින් ජල ප්‍රබව ගැන සාකච්ඡා කරනවා වෙන්වෙන් වශයෙන්. ඊට පස්සේ අපි ජල ප්‍රබවයක් භාවිතයට ගන්න ඇයි, කොහොමද අපි සුදුසු ජල ප්‍රබවයක් තෝරගන්න යන කරුණු සාකච්ඡා කරනවා මේ පාඩමේදී. ඒත් එක්කම ජලය සීමාකාර විසාදකයක් වෙන කාලික අපි ජලය කොහොමද අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න යන ආදී කරුණු සඳහා ඔයාලට විකල්ප ඔස්සේ සාකච්ඡා කරනවා. වැසි ජල ටැංකියක් වගේ විකල්ප ක්‍රම ඔයාලට යෝජනා කරමි. වර්තමානයේ බොහෝ සෙයින් මේ සඳහා යොමු වෙලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධව සාකච්ඡා කරනවා. ඒත් එක්කම වැදගත්ම සාධකයක් තමයි මේ භූගත ජලය කියන්නේ. භූගත ජලය වර්තමානයේදී බොහෝ සෙයින් විවිධ තාඩන පීඩන වලට ලක් වෙන මාතෘකාවක්. ඉතින් භූගත ජලයේ පැවැත්ම සඳහා බලපාන සාධක මොනවාද? අපි කොහොමද ආරක්ෂා කරගන්නේ? භූගත ජලය පුනරාරෝපණය වෙන්න ඕනාද බලපාන්නේ? අපි කොහොමද මේ දේවල් මැඩවස්තන්නේ වගේ දේවල් සාකච්ඡා කරනවා මේ පාඩමේදී. පස්වෙනි පාඩමත් හතරවෙනි පාඩමත් එක්ක සම්බන්ධයි. මේකෙදි සාකච්ඡා කරන්නේ ජලයේ ගුණාත්මක බව සම්බන්ධව. ඉතින් ජලයේ කොපමණ තිබුණත් වැඩක් නැහැ අපිට ගුණාත්මක ජලය නැත්තම්. ඉතින් ගුණාත්මක ජලය මනින්න පුළුවන් අපිට විවිධ ප්‍රැක්ටිකල් තියෙනවා. ඉතින් මනින පරාමිති වලත් එක සාකච්ඡා කරනවා. භෞතික, රසායනික, ජෛවීය විදිහට වෙන් කරලා පොඩි පොඩි ආසහිතන ප්‍රැක්ටිකල් වගේකුත් මේ පාඩමේදී තියෙනවා. ඔයාලට පුළුවන් නාගරික නැත්තම් පානීය ජලයේ පැවති තත්ත්ව හඳුනගන්න. ඊට පස්සේ ප්‍රතිකාර කරපු අපජලය අපි භාවිතා කරන අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ පවතින ඕනේ තත්ත්ව මොනවාද? ඒ ආදිය ඔයාලට පුළුවන් මේ පාඩමේදී සාකච්ඡා කරන්න. ඒත් එක්කම තවත් වැදගත් කොටසක් තමයි ජල දූෂණය. ඒ සම්බන්ධවත් සාකච්ඡා කරන වර්තමානයේ බොහෝ සෙයින් ජාතික ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා මේක. ඉතින් ජල දූෂක ප්‍රබව ගැන මේවා කොහොමද ජෛව පද්ධති කෙරෙහි බලපාන්නේ කියලා සාකච්ඡා කරනවා. අපිට ඒ සඳහා ගන්න පුළුවන් විකල්ප ක්‍රියාමාර්ග ගැන හිතන විදිහ ඔයාලට ලොකු අදහසක් ගන්න පුළුවන් වේවි මේ පාඩමේ. ඒත් එක්කම අපජල ප්‍රබව ගැන සාකච්ඡා කරනවා. විවිධ අපජල ප්‍රබව ගොඩක් තියෙනවා. ඉතින් අපිට මේ අපජලය නැවත ප්‍රයෝජනයට ගැනීම සඳහා වන අපජල පවිත්‍රණය ගැන සාකච්ඡා කරනවා. මෙහිදී මේ සම්පූර්ණ ක්‍රියාවලිය ඔයාලට පියවරෙන් පියවර මේ පාඩමේදී සාකච්ඡා කරනවා. ඉදිරියට අපිත් එක්ක එකතු වෙලා ඉන්න වීඩියෝ සහ රූප සටහන් ඔස්සේ පැහැදිලි කරන්න අපිත් බලාපොරොත්තු වෙනවා අපේ channel එක හරහා. හයවෙනි පාඩම වෙන්නේ සාක ප්‍රචාරණය සම්බන්ධ පාඩමක්. විශේෂයෙන් කියන්න ඕනි ඔයාලට මේ පාඩම ඇග්‍රි වලත් තියෙන පාඩමක් සහ පුරපුරුදු පාඩමක් වෙන්න ඇති. ඉතින් ඇග්‍රි කරන සහ BSc එකට කරන නංගිල මල්ලිලාට අපේ channel එක හරහා විශේෂ වාසියක් තියෙනවා. ඉතින් ඔයාලට BST සහ ඇග්‍රි යන විෂයන් දෙක එක හා සමාන යන විෂය කරුණු එකට සංසන්දනය කරලා ඔයාලට නෝට් වගේක් හදලා තියෙනවා. එතකොට පාඩම් කිරීමේ පහසුව සඳහා ඉතින් අපේ WhatsApp සහ Telegram group වලට සම්බන්ධ වෙන්න ඉදිරියේදී අපි ඔයාලට ඒ නෝට් ලබා දීමට කටයුතු කරනවා. ඊළඟට තියෙන අපිට 6 වෙනි පාඩම
ශාක ප්‍රචාරණ ක්‍රම ගැන සාකච්ඡා කරනවා. ඒත් එක්කම උසස් අලිංගික ශාක ප්‍රචාරණ ක්‍රම වර්තමානයේදී අතු බැඳීම, බද්ධ කිරීම වගේ දේවල් ගැන ප්‍රැක්ටිකලි කරන විදිහ ඔයාලට සාකච්ඡා කරනවා. ඒත් එක්කම සුබ්‍ර ප්‍රචාරණ එහෙම නැත්නම් පටක රෝපණය වගේ තාක්ෂණයේ උපරිමයෙන් භාවිතා කරන කරුණු සාකච්ඡා කරනවා මේ පාඩමේදී. ඒත් එක්කම පළ තවානක අරමුණු ඊට පස්සේ ප්‍රතිලාභ මොනවද අපේ වාණිජව භාවිතාවන තවන් බදුන් වර්ග මොනවද අපි කොහොමද රෝපණ ද්‍රව්‍ය තෝරන්නේ අපි සකසන්නේ කොහොමද පළ සකසන්නේ කොහොමද කණක් තෝරගන්නේ කොහොමද වගා මාධ්‍ය කොහොමද සකසා ගන්නෙ වගේ සීලු කරුණු සාකච්ඡා කරනවා පියවරෙන් පියවර ප්‍රවාහණයට සූදානම් කරලා ප්‍රමිති ගුණාත්මක ප්‍රමිති දක්වා සාකච්ඡා කරනවා මේ පාඩමේදී. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ තව දෙයක් තමයි ඔයාලට මේ සීලු පාඩම් අර්ථ දැක්වීමේ සිට සංකීර්ණ විෂය කොටස් දක්වා පාඩම පෙළගස්සලා දෙනවා ගයිඩ් කරලා දෙනවා ඔයාලට. ඉතින් මේක විශේෂ වාසියක් සහ ඔයාලව ඉලක්ක කරලා තියෙන්නේ තනිවම වුණත් තමන්ගේ කර්මාන්තයක් කර ගැනීමට ඉවහල් වෙන විදිහට තමයි මේ විෂය කරුණු සාකච්ඡා කරන්නේ සහ සකස් කරලා තියෙන්නේ. ඒ වගේම පාඩමක් තමයි හත්වෙනි පාඩම ඔන මාළු පාඩම කියලා තමයි අපි කියන්නේ ලේසියට. ඉතින් මේ පාඩමත් ඉතාමත් රසවත් පාඩමක් වේවි. විසිතුරු මසුන් සහ ආහාරමය මසුන් විදිහට සාකච්ඡා කරනවා. මිරිදිය විසිතුරු මත්ස්‍ය වගාව ගැන සාකච්ඡා කරනවා. වැදගත්කම වගා කරන මාළු විශේෂ මොනවද, කොහොමද අපි මව් සතුන් තෝරගන්නේ, අවිකණය කරන්නේ, පැටවති කරන්නේ, ඒ සියලු ක්‍රමවේදය මත්ස්‍ය ටැංකියක ඉඳලා අවසානයේ ඇසුරුම් කරලා ප්‍රවාහණය දක්වාම වූ කර්තව්‍ය මේ පාඩමේදී සාකච්ඡා කරනවා. ඉතින් මේත් එක්කම ආහාරමය මත්ස්‍ය වගාව ගැන සාකච්ඡා කරනවා. මොනවාද වගා කරන විශේෂ, ඒ වගේම කොහොමද අපි ක්‍රමවේදය ස්ථානය තෝරගන්නේ, පොකුණක් හදන්නේ කොහොමද, පොකුණකට මත්ස්‍යෙන් හඳුන්වා දීලා ආහාර ජලය සපයන්නේ, ඊට පස්සේ අසනු නෙලන්නේ, ඒ වගේම මත්ස්‍ය ටැංකියේ තියෙන්න ඕනි තත්ත මොනවාද, ඒ වගේ දේවල් සාකච්ඡා කරනවා. ඒ විතරක් නෙවෙයි ජලජ පැලෑටි ගැනත් සාකච්ඡා කරනවා. ඉතින් ජලජ පැලෑටි හඳුන්වලා කොහොමද ආර්ථිකමය වැදගත් වන ජලජ පැලෑටි මොනවද වර්ග විසිතුරු වශයෙන් ආහාරමය වශයෙන් ජලජ පැලෑටි වර්ග කරලා ඊට පස්සේ වගාවේ වගා ශිල්ප ක්‍රම ප්‍රචාරණ ක්‍රම නඩත්තු කරන්නේ කොහොමද, අසන්නේලන්නේ කොහොමද, වෙළඳපොළ සඳහා කොහොමද අපි යවන්නේ යනාදී කරුණු ඔස්සේ සාකච්ඡා කරනවා මේ පාඩමේදී. ඔන්න අටවෙනි පාඩම සප්ත පාලනයේ පාඩම, ඉතාමත් දීර්ඝ පාඩමක් වෙනවා මේක. ඇග්‍රි බලන ඉතින් BST වලත් බොහෝ දුරට තාක්ෂණය භාවිතා කරලා ගොවිපල සතුන් පාලනය කරන ආකාරය සාකච්ඡා කරනවා මෙහිදීත්. ඔයාලට අර වාසිය මේ පාඩමේ තියෙනවා. ඉතින් ඇග්‍රි සහ BST කරන ඔයාලට BST පාඩම ගොඩාක් සරලව තේරුම් ගැනීමේ පහසුම සඳහා ගොඩාක් අමතර විෂය කරුණුත් එක්ක ඔයාලට අපි ගෲප් වල දාන්නම් සහ අපි ඔයාලට පරිශීලන ග්‍රන්ථ දාන්නම් මේ සම්බන්ධව අපේ ගෲප් වල. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න සහ channel එක subscribe කරන්න යාළුව අතර බෙදා ගන්න කියලාත් ආරාධනා කරනවා. මේ පාඩමේදී ගොවිපල සත්ව නිෂ්පාදන සඳහා තාක්ෂණය යොදා ගන්න ආකාරය තමයි සාකච්ඡා කරන්නේ. එහිදී වැදගත්කම් ගොඩාක් වැදගත්කම් තියෙනවා තාක්ෂණයත් එක්ක. ඉතින් මේවා සාකච්ඡා කරනවා. ඒත් සම්බන්ධ කුකුළු පාලනය සාකච්ඡා කරනවා. ඔවුන් නැති කරන ක්‍රම, ඔවුන්ගේ නිවාසවල ඉඳලා බ්‍රූඩර් වල කොහොමද පාවිච්චි කරන්නේ, කොහොමද ඔවුන් නැති කරන්නේ, ආහාර සපයන්නේ, ජලයෙන් සපයන්නේ කොහොමද, ඔවුන්ට තියෙන්න ඕනි තත්ත මොනවාද, ඔවුන්ගේ සෞඛ්‍ය කළමනාකරණය කරගන්නේ කොහොමද යනාදී වශයෙන්. ඒත් එකම ගව පාලනය ගැනත් සාකච්ඡා කරනවා. ඉතින් ගව පාලනයේදී කොහොමද ඔවුන් නැති කරන්නේ,
එළිය බැඳලා තියනවද ඇතුලේ ගාල් කරලා තියනවද ඒ වගේ සියලු කරුණු ඔයාලත් එක්ක මේ පාඩමේදී සාකච්ඡා කරනවා. ඉතින් වර්තමානයේදී යන්ත්‍රමගින් කිරි දෙවීම වගේ සතුන් හඳුනා ගැනීමේ ලක්ෂණ මේ RFID කියන තාක්ෂණය හැම ගොඩක් දුරට භාවිතා වෙනවා. ඉතින් අපිට ඉස්සර වගේ අපහසු නෑ මේ කාර්යයන්. මොකද තාක්ෂණය භාවිතා කරලා ලස්සනට මේ දේවල් කරගන්න පුළුවන්. අපි පුංචි වීඩියෝ ක්ලිප් එකක් බලමු. RFID කනේ භාවිතා කරපු පුංචි වීඩියෝ ක්ලිප් එකක්. අපි වෙලා මදි නිසා මේ වගේ පොඩි වීඩියෝ ඇඩ් කරේ. ඒත් අපි පාඩම විස්තර කරද්දී ඔයාලට මේ සම්බන්ධව ගොඩක් විශේෂ කරුණු දානම. ඉතින් අපේ channel එක subscribe කරන්න. भौतिक रसायनिक जैवीय वगे प्राक्टिकल दिन अवयलटम किरी अपमिश्रण गटलूलाम किरी वाले विविध द्रव्य मिश्रकरण तीन गुणात्मक भाव हाँ सिद्धुन अपमिश्रण किरी अभी हंधुनाद मगे प्राक्टिकल वेलटमें पाड़ी करतीम एक्म किरी निष्पादन वगे दीवा हदाने कोहमद किरीशुदराने प्रमति कराने සමජාතිකරණය මොකද්ද මේ සමජාතිකරණය කියන්නේ අලුත් වචනයක් ඉතින් ඒ වචනේ තේරුම මොකද්ද ඒ වගේ සියලු කරුණු අපි පාඩමත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ ඔයාලට සරලව පැහැදිලි කරලා දෙනවා ඒත් එක්කම බ්‍රොයිලර් මාස් හැමෝම කාලා ඇති ඉතින් මේ ගුණාත්මක බ්‍රොයිලර් මාස් වල වැදගත්කම මොනවාද මේ මාස් සඳහා බලපාන සාධක මොනවාද සැකසීමේ ක්‍රමවේදයක් ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා ඒත් එක්කම වෙළඳපොළ විවිධ ආකාර ඔයාලා දැකලා ඇති ඉතින් මේ සම්බන්ධව සාකච්ඡා කරනවා කොහොමද මේ වගේ වාණිජමය වටිනාකමක් එක්ක කොහොමද මේ දේවල් කරලා තියෙන්නේ කියලා සාකච්ඡා කරනවා ඒත් එක්කම බිත්තර ගැන සාකච්ඡා කරනවා තවත් කොටසක් විදිහට ගුණාත්මක බිත්තරවල ලක්ෂණ කොහොමද ඔයාලා හඳුනාගන්නේ බාහිර සහ අභ්‍යන්තර ලෙස අපි බිත්තර වර්ගීකරණය කරනවා ඉතින් වර්ගීකරණය කරන්නේ කොහොමද ඒ වගේ වැදගත්කම් මොනවාද සහ විතර ආශ්‍රිත වෙනත් තව බොහෝ නිෂ්පාදන තියෙනවා ඉතින් පෝෂණ ගුණේ වැඩි මේවා ඇයි වැදගත් වෙන්නේ වගේ කරුණු සාකච්ඡා කරනවා එක් පවුඩර් එකක් ඔයාලට ප්‍රැක්ටිකලි හදන්නත් මේ පාඩමේදී තියෙනවා නවවෙනි පාඩමේ වෙන්නේ ආහාර පාඩම අරක්විච ආහාර ඔයාලා දැකලා ඇති සමහර අවස්ථාවලදී ආහාරයට අරමුත් ඇති ඉතින් ආහාර නරක් වීම දැකලා තිබුණාට අහලා තිබුණාට නරක් වෙන්නේ කොහොමද කියලා ඔයාලා දන්නේ නැතුව ඇති. ඉතින් මේ පාඩමේදී ආහාර නරක් වීම සම්බන්ධව සාකච්ඡා කරන මුල්ම කොටස විදියට ආහාර නරක් වෙන්නේ මොනවාද බලපාන්නේ ඒ සාධක නැවත වර්ගීකරණය කරනවා භෞතික රසායනික ජෛවීය විදියට. ඉතින් මේ සියලු කාරණා සාකච්ඡා කරන ඔයාලත් එක්ක උදාහරණ සහිතව මේ පාඩමේදී ඒත් එක්කම සුබ ජීවීන් ගැන තවදුරටත් වැඩියෙන් කතා කරනවා. මොකද සුද්ධ ජීවීන් නිසා ආහාර නරක් වීම බොහෝ සෙයින් සිදුවෙන නිසා ලක්වා ගැනීමේ ක්‍රමවේදත් සමග තමයි සාකච්ඡා කරන්නේ නිසා බොහෝ වැදගත් කොටසක් මේ කොටසක්. ඉතින් ඒත් එක්කම ආහාර පරිරක්ෂණය ගැන සාකච්ඡා කරනවා ආහාර නරක් වෙනවා කියලා අපි දන්නවා. ඉතින් ආහාර කොහොමද පරිරක්ෂණය කරගන්නේ? අරමුණු සහ වැදගත්කම සාකච්ඡා කරලා සියලු මූලධර්ම කතා කරනවා නිෂේධනය කිරීම ක්‍රය කිරීම වගේ දේවල් ඒ ක්‍රමවේදයන් කතා කරනවා මොනවාද ක්‍රමවේද භෞතික ක්‍රමවේද අඩුෂ්ණත්වයේද ක්‍රමවේද ගණනාවක් තියෙනවා තාක්ෂණය භාවිතා කරලා කරන ඉතින් මේ ක්‍රමවේදත් එක්ක ඔයාලට මේ පාඩමත් ප්‍රායෝගික පාඩමක් ඉතාමත් ආසාවෙන් ඉගෙන ගන්න හිතෙන පාඩමක් තාක්ෂණික භාවිතයන් බොහෝ සෙයින් තියෙන පාඩමක්.
සමේ තුන කොටස ආහාර සැකසීම සම්බන්ධව තමයි සාකච්ඡා කරන්නේ. ඉතින් සැකසීමේ නව ප්‍රවණතා තියෙනවා. ආගේකතු කිරීම, සරු කිරීම, ප්‍රබල කිරීම, වම සැකසීම, ඒත් එක්කම තාක්ෂණයේ බොහෝ සෙයින් භාවිතා කරලා විවිධ ක්‍රම කරනවා. ආල දැකලා ඇති චෙරි වගේ ආහාර කොහොමද පැක් කරලා තියෙන්නේ? කොහොමද ඒවා සැකසීම සිදු කරලා තියෙන්නේ? ඒත් එක්කම ඔයාලට බස් එකේදී ගිහරි යනකොට එහෙම අඹ මල්ලක් ගන්න වගේ කියනවා එහෙලා ඇති ඔයාලා කාලා ඇති. ඉතින් එහෙදී ඔයාලට මිරිස් ටිකක් දාලා ලුණු ටිකක් දාලා වගේ මුංචි සැකසීමේ ක්‍රමයක් තමයි අනුගමනය කරලා තියෙන්නේ. ඉතින් මේ ගොඩෙන් එක්කට ඒ සැකසීමේ ක්‍රමවේදයට අයත් වෙනවා. ඒ වගේ පුංචි ක්‍රමයේ ඉඳලා වහා පරිමාණයෙන් කරනවා වූ ක්‍රියාවලීන් පවා මේ පාඩමේදී සාකච්ඡා කරනවා. තාක්ෂණය භාවිතා කරලා ඒත් එක්කම නව ආහාරය ප්‍රවර්ධනය කරන ආකාරය සාකච්ඡා කරනවා. අදාළ නීති රීති සහ ප්‍රමිතිත් එක්ක ක්‍රමවේදය පියවරෙන් පියවර ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. බොහෝ සෙයින් මේ පාඩම් ප්‍රායෝගිකයි සහ ඔයාලට තනියම කර්මාන්තයක් කර ගැනීම සඳහා වුණත් බොහෝ සෙයින් විහල් වෙනවා, වැදගත් වෙනවා. ඒත් එක්කම ආහාර ඇසුරුම් කරන එක ගැන සාකච්ඡා කරනවා. ආහාර ඇසුරුමක් ඔයාලා කියවන්න දන්නේ නැතුව ඇති. අරමුණ මොකද්ද? විවිධ වූ ඇසුරුම් ද්‍රව්‍ය ඔයාලා දැකලා ඇති. ඉතින් මේ ඇසුරුම් ද්‍රව්‍ය ගැන සාකච්ඡා කරනවා. ලක්ෂණ භාවිතා කරලා කොහොමද මේ දේවල් කරන්නේ කියලා. ඒත් එක්කම ඔයාලා දැකලා ඇති ටිප් ටිප් වගේ පැකට් එකක්. ඒ වගේ පැකට් වල ඇතුළට වායුවක් පුරවලා තියෙනවා. ඉතින් ඒ වායුව මොනවාද? ඔයාලා ආහාරයට ගැනීමට පෙර උනත් මේ දේවල් දැනගෙන සිටීම අවශ්‍යම වැදගත්. ඉතින් මේ පාඩමත් ප්‍රායෝගිකයි. ඒත් එක්කම ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉතාමත් බැරෑරු මිශ්‍ර කොටස් නම් අන්තර්ගත වෙන්නේ නැහැ. තාක්ෂණය සම්බන්ධ කරලා විවිධ කාර්යයන් සිදු කරන ආකාරය තමයි මේකෙත් සාකච්ඡා කරන්නේ. ඊට පස්සේ ආහාර ඇසුරුම් ලේබල් කරන එක ගැන කතා කරනවා. ඉතින් ලේබල් එකක් කියවන්න දන්නේ නැතුව ඇති. මෙහිදී ඔයාලට ලේබල් එකක් කියවන්නේ කොහොමද? ලේබල් එක අරමුණ මොකද්ද? නීතිමය අවශ්‍යතාවය මොකද්ද? කියන්න ඕන තත් යනාදී සාකච්ඡා කරනවා මෙහිදී. ඒත් එක්කම ආහාර සෞඛ්‍ය ආරක්ෂිතතාව ගැන සාකච්ඡා කරනවා. විවිධ ආපදා සහ ගැටලු ඇති වෙන්න පුළුවන් අපිට ආහාර සෞඛ්‍ය ආරක්ෂිත නොවීම තුලින්. ඉතින් ආහාර කොහොමද නරක් වෙන්නේ? ඒ වගේ දේවල් වලින් අවබෝධයක් ලබා ගත්ත ඔයාලට ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත බව කොහොමද අපි ඇති කරගන්නේ කියලාත් මෙහිදී සාකච්ඡා කරනවා. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මේ පාඩම් ඉතාම ප්‍රායෝගිකයි. ඔයාලට ප්‍රශ්න දීලා ඒ සඳහා ගන්න පුළුවන් විකල්ප ක්‍රම ගැන හිතන්න ඔයාලගේ බුද්ධිය මෙහෙවන ආකාරයක් තමයි අපිට මුළු ටීචින් ගයිඩ් එක පුරාවටම දැක ගන්න හම්බ වෙන්නේ. ඒත් එක්කම ආහාර අපමිශ්‍රණය ගැන සාකච්ඡා කරනවා. වර්තමානයේ බොහෝ සෙයින් අපිට මුහුණ දීමට සිදුවන ගැටලුවක්. කහ ගත්තත් සුදු පාට වගේ කුරු ගතියක් දක්නට ලැබෙනවා. ඒත් එක්කම ඔයාලා අහලා ඇති සමහර විට මිරිස් කුඩු වලට ගඩොල් කුඩු එකතු කරනවා වගේ දෙයක් විශ්වාස කරන්න අමාරු ඇති. ඉතින් මේ වගේ දේවල් ප්‍රායෝගිකව සිදු වෙනවා. ඉතින් මේ සම්බන්ධ ඔයාලව දැනුවත් කරනවා වගේම අපමිශ්‍රකාරක හඳුනා ගන්න ආකාරය සම්බන්ධයෙන්ුත් මේ පාඩමේදී සාකච්ඡා කරනවා. ඒත් එක්කම ආහාර තත්ත්ව සහතිකකරණය වර්තමානයේ බොහෝ ජනප්‍රිය මාතෘකාවක් තමයි. මේ SLS ආයතන වගේ ආයතන සම්බන්ධව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන ගුණාත්මක ප්‍රමිති ගැන සාකච්ඡා කරනවා. මෙහිදී හඳුන්වලා වැදගත්කම් මොනවද, පියවර මොනවද, අපි කොහොමද ප්‍රමිතියක් එහෙම නැත්නම් තත්ත්ව කල්පනා කරන පද්ධතියකට අපි කොහොමද අයදුම් කරන්නේ, පවත්වා ගන්න ඕනේ තත්ත්ව, ආහාරය තියෙන්න ඕනේ තත්ත්ව මොනවද, අපේ කර්මාන්තශාලාපේ තියෙන්න ඕනේ තත්ත්ව මොනවද, භාවිතා කරන උපකරණ එහෙම නැත්නම් වැඩ කරන අයගේ තියෙන්න ඕනේ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් මොනවද යනාදී සියලු කරුණු ගැන සාකච්ඡා කරනවා මේ පාඩමේදී. ඒත් එක්කම ආහාර පරිහරණය සම්බන්ධ නීති රීති ගැන සාකච්ඡා කරනවා. මේක බොහෝ සෙයින් වැදගත් වෙනවා. 1980 දෙක දරන ආහාර පරත ආවරණය වන නෛතික සීමා ගැන, පාරිභෝගිකයන් විදිහට කොහොමද අපි ආරක්ෂා වෙන්නේ, එහෙම නැත්නම් අපි කර්මාන්ත හිමියෙකු කර්මාන්තකරුවෙකු විදිහට කොහොමද අපි ඒ ආයතන වලට එහෙම නැත්නම් ඒ නීති රීති රෙගුලාසිය වලට යටත්ව අපේ කටයුතු කරනාදී කර්ම පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ පාඩමේදී. ඉතින් 10 වෙනි පාඩම වෙන්නේ ඔන්න පසුවස්සුණු පාඩම කියලා තමයි අපි කියන්නේ.
සහල් වල පසු අසුම් ක්‍රියාකාරකම් වලින් තමයි ආරම්භ කරන්නේ පාඩම. කියන්න ඕනේ දකුණු ආසියාවේ පසු අසුම් හානි වැඩිම සිදු වුණ රටක් තමයි අපේ ලංකාව කියන්නේ. ඉතින් ඉස්සරහට නම් එහෙම වෙන එකක් නැහැ. අපේ නංගිල මල්ලිලා ටික වැඩි ලස්සනද කරයි අර පිළිබස්මෙන් තාක්ෂණය භාවිතා කරලා. ඉතින් මේ දේවල් දැනගෙන ඉස්සරහට ගයිඩ් කරයි. තව කොට්ටාසයක් එමු නැත්තම් ඔයාලා ඒ වැඩි ලස්සනද කරයි. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේ සංවර්ධනයේ වෙමින් පවතින රටක් සංවර්ධිත රටක් බවට නොබෝධිනකින් පත් වේවි කියලා. එහෙන් සහල් වල පසු අස්සු ක්‍රියාකාරකම් ගැන සාකච්ඡා කරනවා මෙහිදී සියලු ක්‍රමවේදයන්. ඉතින් බෝගස්සන වල පරිණත දර්ශක ගැන සාකච්ඡා කරනවා කොහොමද නිර්ණය කරන්නේ ඒ සඳහා අපිට භාවිත කරන්න පුළුවන් ක්‍රමවේද ගැන. ඒත් එකම පසු අස්සුන හානි අවබෝධන පරිදි ගබඩා කරන්නේ ප්‍රවාහණය කරන්නේ කොහොමද යන ආදී වශයෙන්. ඒත් එක්කම මත්ස්‍ය අසුරු නිවැරදිව පරිහරණය කරන ආකාරය සාකච්ඡා කරනවා. ඉතින් මේකත් වැදගත් කොටස පරිහරණය කිරීමේදී ඇල්ලීමේදී ගොඩ බලනකොට යාත්‍රාව තුළදී වෙන්න පුළුවන්. ඉතින් ප්‍රවාහණය කරනකොට වෙළඳ පොළේදී විතරක් නෙවෙයි මොන පරිභෝජනයේදී පවා වෙන්න පුළුවන්. පසු අසුරු හානි ගැන ඔයාලට කියලා දෙනවා. එයින් වළක්වා ගැනීමේ ක්‍රමවේද යෝජනා කරනවා. ඔයාලා හිතන්න ඔයාලගේ චින්තනය මෙහෙවනවා මේ පාඩමේදීත්. 11 වෙනි පාඩම ඉතාමත් මමත් ප්‍රෞද්ගලික වාස කරන ලස්සන පාඩමක්. ඒත් එකම තාක්ෂණය භාවිතා වෙනවා උපරිමෙන් වර්තමානයේ බොහෝ සෙයින් ලාභ ලබන ශේෂ්ත්‍රයක් බවට පත් වෙලා තියෙනවා මේ පාලිත පරිසර තත්ත්වයටදී භෝග වගාව කියන එක. ඒත් එකම දැන් මේ පාඩමේදී ආරක්ෂිත ව්‍යූහ ගැන සාකච්ඡා කරනවා. ඉදිකිරීමේ ක්‍රියාවලිය ගැන සාකච්ඡා කරනවා. ස්ථානයක් තෝරගන්නේ කොහොමද? ඉදිකිරීම ද්‍රව්‍ය ව්‍යූහාත්මක සැලැස්ම කොහොමද අපි ඉදි කරන්නේ? ස්ථානයක් සකසන්නේ ප්‍රමාණ බිල්පත් සකසන එක පවා ඒ සියලු කරුණු ක්‍රමවේදයන් ක්‍රියාවලියම යාලත් එක්ක සාකච්ඡා කරනවා. ඉතින් අපිට අමාරුයි ඔයාලට දිග වීඩියෝ ක්ලිප් මේ සඳහා අන්තර්ගත කරන්න. මොකද ගොඩක් දික් වෙන නිසා වීඩියෝ එක මේ group වල සහ ඔයාලට ඉස්සරහට පාඩම ඩිස්කස් කරද්දී මේ දීර්ඝ වීඩියෝ සටහන් ඔයාලත් එක්ක එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ආරාධනා කරමු අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඒත් එක්කම පරිසර සාධක යාමනය කරනවා එහෙම නැත්නම් පාලනය කරන ආකාරයේ මොනවාද පාලනය කරන පරිසරික සාධක වාතය ආලෝකයේ උෂ්ණත්වය තෙතමනේ. ඉතින් මේ සියලු සාධක අපි මේ පුංචි ගුහය ඇතුළේ යාමනය කරනවා තාක්ෂණය භාවිතා කරලා. ඉතින් අපිට ස්වයංක්‍රීයව මේ දේවල් කරන්න පුළුවන් ප්‍රසස්ත අස්වැන්නක් ලබා ගන්නට පුළුවන්. ඒ සම්බන්ධව සාකච්ඡා කරනවා ඉස්සරහට. ඒත් එක්කම පස් රහිත වගාව එහෙම නැත්නම් නිර්පාංශ වගාව ගැන සාකච්ඡා කරනවා. ඉතින් දැන් අත්වල මඩ දාගන්න ඕනේ වගා කරන්න ඔන්න පස් නැතුව වුණත් වගා කරන්න පුළුවන් තාක්ෂණයත් එක්ක. ඉතින් වැදගත්කම මොකද්ද? වගා තාක්ෂණ ශිල්ප ක්‍රම ගැන සාකච්ඡා කරනවා. ඒත් එක්කම සීමාකාරී තත්ත්වයක් තියෙනවා මේ නිර්පාංශ වගාවට. ඉතින් ඕනම දෙයක් කරද්දී හොඳ දේවල් වගේම නරක දේවලුත් තියෙනවා. ඉතින් සීමාකාරී තත්ත්ව ගැන සාකච්ඡා කරනවා. ඒ සඳහා ගන්න පුළුවන් පිළියම් ගැනත් ඔයාලට හිතන්න මෙහෙවනවා මේ පාඩමේදී. ඔන්න 12 වෙනි පාඩම වෙන්නේ යාන්ත්‍රීකරණයේ පාඩම. ඉතින් අපේ නංගිලා ටිකට වඩා මල්ලිනා ගොඩක් ආසවේ මේ පාඩමට. ඒත් ඇත්තරම මේක සරල පාඩමක්. මොකද ඔයාලා එදිනෙදා භාවිතා කරන මූලධර්ම තමයි මේ පාඩමේදී සාකච්ඡා කරන්නේ. තරමක් අපහසුයි වගේ දැනෙනවා ඇත්තේ මේ වචන අපිට නුහුරු වචන හින්ද වෙන්නේ නැති. ඉතින් බලමු පාඩම කොහොමද වෙන්නේ. ජලය එසවීමේ උපාංග ගැන සාකච්ඡා කරනවා. අපි ජලය අවශ්‍යතාවයන් සඳහා එසවීමකට ලක් කරන්න වෙනවා. ඒ සඳහා සාම්ප්‍රදායිකව අපි පාවිච්චි කරපු උපක්‍රම ඒත් එක්කම නවීන තාක්ෂණයත් එක්ක සාම්ප්‍රදායික නොවන
වර්තමානයේ භාවිතා කරන දියුණු ක්‍රම සාකච්ඡා කරනවා ඔයාලත් එක්ක. ඉදර වතුර මෝටර එකක් ඇති. ඉතින් කේන්ද්‍රාපසාරී පිස්ටන් ආකාර යනාදී වශයෙන් ජල පොම්ප තියෙනවා. කේන්ද්‍රාපසාරී පොම්පයක් කියන්නේ මොකද්ද? පිස්ටන් පොම්පයක් කියන්නේ මොකද්ද? ඒ වගේ දේවල් ගැන සාකච්ඡා කරනවා. ඒත් එක්කම කේන්ද්‍රාපසාරී ජල පොම්පයක් ස්ථාපනය කරන්නේ කොහොමද? අපි නඩත්තු කටයුතු කරන්න ඕනි. ඒ නඩත්තු කටයුතු කරන කාල සීමාව අපි තනියම කොහොමද ඒ නඩත්තු කටයුතු සිදු කරන්නේ යනාදී කරුණු සාකච්ඡා කරනවා. ඒත් එක්කම ගණනය කිරීම තියෙනවා ඔයාලට මේ පාඩමේදී ජලය එසවීම සම්බන්ධව. ඉතින් ඒකෙදි ඔයාලට ජලය කොපමණ උසකට ගන්න ඕනිද, ඒ සඳහා වැය වෙන ශක්තිය කොපමණද, එතකොට ඒ ශක්තියත් එක්ක අපිට ගන්නේ කිරීම කරලා අපිට ජල පොම්ප කිරීම සඳහා යන වියදම ඇස්තමේන්දු කරගන්න පුළුවන් යනාදී කරුණු සාකච්ඡා කරනවා ඔයාලට මේ ගණනය කිරීම සම්බන්ධවත් මේ පාඩමේදී. ඒත් එක්කම බිඳුමය හා විස්තර ජල සම්පාදන පද්ධති ගැන සාකච්ඡා කරනවා. මේක නුහුරු දෙයක් වෙන්න බෑ, මොකද ඔයාලගේ පාසලේ එහෙම නැත්නම් ගෙදර මේ ජල සම්පාදන ක්‍රම විස්තර ජල සම්පාදන ක්‍රම නම් වඩාත් සුලභව භාවිත කරනවා ඔයාලා දැකලා ඇති. ඉතින් බිඳුමය ජල සම්පාදන පද්ධති එහෙම නැත්නම් විස්තර ජල සම්පාදන පද්ධති යනාදී කරුණු සාකච්ඡා කරන ඔයාලත් එක්ක උපාංග ගැන, ස්ථාපනය කරන ආකාරය ගැන, ක්‍රියාකාරීත්වය, ඒත් එක්කම නඩත්තු කරන්නේ කොහොමද, ප්‍රයෝජන මොනවද, සීමාකාරී තත්ත්වයක් තියෙනවා, මොකද විසිරි ජල සම්පාදනය වගේ ක්‍රමයක් අපිට භාවිත කරන්න අමාරුයි. අරමක් වැඩියෙන් සුළං හමන විටදී ඒ ඒකාකාරී විසිරුම් ජල සම්පාදනයක් අපිට ලබා ගන්න බැහැ. ඉතින් මේ කරුණු සාකච්ඡා කරන ඔයාලත් එක්ක මෙහි එක් කොටසක් විදිහට. ඒත් එක්කම බිම් සැකසීමේ ශිල්ප ක්‍රම සම්බන්ධ උපකරණත් එක්ක ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා තවත් කොටසක් විදිහට. මෙහිදී ඔයාලට අපේ channel එකත් එක්ක එකතු වෙලා හිටියොත් ප්‍රායෝගිකව ඇත්තටම වැඩබිමේ මේ දේවල් කරන්නේ කොහොමද කියලා වීඩියෝ සටහන් ඔස්සේ ඔයාලට අපි අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඉස්සරහට අපේ channel එක හරහා. ඒත් එක්කම කොහොමද ප්‍රාථමික බිම් සැකසීම කරන්නේ, ද්විතීක බිම් සැකසීම, අතුරුවැද් ගැම කියන්නේ මොකටද, නඩත්තු කඩීතු අපි තෝරන්නේ කොහොමද, ඒ අදාළ උපකරණ, ඒ උපකරණ වල රූප සටහන්, වීඩියෝ සටහන් ඔස්සේ අපිත් එක්ක එකතු වෙලා එන ඔන්න තරමක් අපහසු වෙන කොටසක් තමයි මේ කුඩා එන්ජින් සම්බන්ධව. ඉතින් ඇත්තම අපහසු මන්නා හිතන විදිහට මේ වචන විතරයි. ඔයාලට මේ 2 ස්ටෝප් 4 ස්ටෝප් වගේ වචන හුරුත් ඇති. ඉතින් සිවිපහර දෙපහර කොහොමද, ඇයි මේකට 2 ස්ටෝප් කියන්නේ, ඇයි මේකට 4 ස්ටෝප් කියන්නේ, ඉතින් කොහොමද මේ දහන කාර්යයන් සිදුවෙන්නේ, ඒ ආදී වශයෙන් සාකච්ඡා කරනවා මේ පාඩමේදී. ඒත් එක්කම ට්‍රැක්ටර් ගැන සාකච්ඡා කරනවා, මොකද අපි බිම්සක සීමේදී ට්‍රැක්ටර් භාවිත කරනවා. ඉතින් ට්‍රැක්ටර් එක පද්ධති, ඉන්ධන පද්ධති, සිසලන පද්ධති වගේ දේවල් ගැන සාකච්ඡා කරනවා මේ පද්ධති සම්බන්ධවත්. ඒත් එක්කම බල ඇඳුම් උපාංග ගැන, මේ සිවුරෝද දෙරෝද යන ආදී වශයෙන් ට්‍රැක්ටර් ඔයාලා දැකලා ඇති. අපි පොඩි ට්‍රැක්ටර්, මහ ට්‍රැක්ටර් වගේ අපේ වචන වලින් කියනවා. ඉන් පාඩමත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලට සරලව මේවා අපි පැහැදිලි කරලා දෙන්නම් ඉස්සරහට. ඒත් එක්කම ශාඛා ආරක්ෂක උපකරණ ගැන කතා කරනවා. ශාඛා ආරක්ෂා කරන්න උපකරණ මොනවාද? පිස්ටන් ආකාර දියරේසනේ බලවේගයේ සින වගේ ඔයාලා දැකලා ඇති බෙහෙත් ගන්න උපකරණ, ඒ වගේ දේවල් ගැන තමයි සාකච්ඡා කරන්නේ. ඒත් එක්කම උපකරණ නඩත්තු කරන්න ඔයාලට කියලා දෙනවා මේ පාඩමේදී. ඉතින් මේ ආකාරයේ ඉසින යන්ත්‍රයක් එහෙම නැත්නම් මොකක් හරි උපකරණයක් ඔයාලට ගලවලා එකලස් කිරීමේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් පවා මේ පාඩමේදී අන්තර්ගත වෙලා තියෙනවා. ඔන්න 13 වෙනි පාඩම දැව පාඩම කියලා තමයි අපි කියන්නේ. බොහෝ සෙයින් වර්තමානයේ ජනප්‍රිය මාතෘකාවක් තමයි දැව. දැව ඇයි මේ ආර්ථිකව වැදගත් වෙන්නේ? ඒත් එකම ආර්ථිකව වැදගත් වන දැව විශේෂ ගැනත් මේ පාඩමේදී ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. දැවල ලක්ෂණ තියෙනවා භෞතික යාන්ත්‍රික වශයෙන්. ඒත් එක්කම ඔයාලගේ නිවසේ, පාසලේ, එහෙම නැත්නම් ක්ලාස් එකේ මේ දැව පදම් කරපු දැව භාවිතා කරලා විවිධ නිර්මාණ කරලා ඇති. දැව පදම් කරන්නේ කොහොමද? ඇයි දැව පදම් කිරීමේ අවශ්‍යතාවය? ඒත් එක්කම දැව පදම් කරන ක්‍රම මොනවද? ඒ දේවල් සාකච්ඡා කරනවා. මේ දැව අපි නිකම් බෑ පරිරක්ෂණය කරන්න ඕනි, මොකද මේවට පරිබෝධ හානි සිදු වෙන්න පුළුවන්, විවිධ වූ අපද්‍රව්‍ය එකතු වෙන්න පුළුවන්, ඉතින් කල්පවත්ම අඩු වෙන්න පුළුවන්. දැව පරිරක්ෂණය කරලා පදම් කරලා තමයි ඔයාලට ඔය තරම් අලංකාර විදිහට දැව වලින් විවිධ නිර්මාණ දැක ගන්න තියෙන්නේ. ඉතින් එහි අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය ලස්සන් ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා මෙහිදී බොහෝ දුරට. ඒත් එක්කම දැව ශ්‍රේණිගත කිරීම ගැන කතා කරොත් එහෙම මිල තීරණය කරන්න මේ ශ්‍රේණිගත කරපු දැවවල, ඉතින් ඔයාලා දැකලා ඇති දැවවල මිල ගණන් තරමක්
වැඩි මිල ගණන් වලට තියෙනවා තරමක් අඩු මිල ගණන් වලට තියෙනවා ඉතින් දවස් ශ්‍රේණිගත කරලා තමයි යාලා තියෙන්නේ ඉතින් දවස් ශ්‍රේණිගත කිරීමේ අවශ්‍යතාවය ඊට පස්සේ නිර්ණායක මොනවද මොනවාද ප්‍රමිති දව ශ්‍රේණිගත කිරීම සඳහා ඉන්නේ කරුණු සාකච්ඡා කරනවා මේ පාඩමේදී එත් එක මොන වනමිතිය කොටසක් ඇඩ් කරලා තියෙනවා මෙහිදී වනමිතිය තමත් වැදගත් කොටසක් වෙනවා ඇයි වැදගත් වෙන්නේ කියලා සාකච්ඡා කරනවා එත් එකම මිනුම් හා උපකරණ දැන් හෙළන ගසක ඉෂ්කම්බය අපිට ටේප් එකක් භාවිතා කරලා වගේ දෙකින් මනින්න පුළුවන් කියලා හිතමු ඒත් හිටි ගස එකෝස ඉතින් මේ දේවල් ඔයාලට මනින ආකාරය මෙහිදී සාකච්ඡා කරනවා හිටි ගසක පරිමාව හිටි ගසෙහි උස ඉතින් වනමිතියත් ඇත්තටම ගොඩාක් වැදගත් කොටසක් වෙනවා ඒත් එක්කම දැව නොවන වනජ නිෂ්පාදන ගැන සාකච්ඡා කරනවා ඒ ආශ්‍රිත කර්මාන්ත තමයි මෙහිදී ෆෝකස් කරලා තියෙන්නේ ඉතින් දැව නොවන වෙනත් නිෂ්පාදන මොනවාද ඔයාලා ආලේපන භාවිතා කරන ඇති විස්තර බාන්න දැකලා ඇති ඉතින් ඒ දේවල් ගැන සාකච්ඡා කරනවා මේ පාඩමේදී දැව නොවන වනජ නිෂ්පාදන කොහොමද සකසන්නේ ඒ ක්‍රියාවලියත් මෙහිදී රැස්ගිරීම නිසාරණය කරගන්නවා ඊට පස්සේ නම් නිෂ්පාදනය කරගන්නේ ඉතින් මේ සියලු ක්‍රියාවලිය සාකච්ඡා කරනවා මෙහිදී ඒත් එක්කම වැවිලි භෝග ආශ්‍රිත නිෂ්පාදනත් සාකච්ඡා කරනවා වොන්න වැවිලි භෝග තේපොල් රබර් අපිට හුරු පුරුදු දෙයක් වුණාට ඒ ආශ්‍රිත නිෂ්පාදන ඔයගොල්ලෝ සමහර විට දන්නේ නැතුව ඇති කොළ තේ කළු තේ වගේ වර්ග තියෙනවා ඉතින් පොල් මදේ ආශ්‍රිත මේ දිසිඳි පොල් ඒ දේවල් මුහුරු වචන වෙන්නේ නැති ඒත් අපිට ශාල වශයෙන් මේ වැවිලි භෝග ආශ්‍රිත නිෂ්පාදනයන් සිදු කර ගැනීමේ හැකියාව තියෙනවා ඉතින් මෙහිදී පොල් මද ආශ්‍රිත කටු ආශ්‍රිත තෙල්ලෙන් කෙන්දෙන් කොච්චර වැඩ කරන්න පුළුවන්ද එහෙම නැත්නම් තේවලින් අපි කොළ තේ කළු තේ හදනවා ඒත් එකම රබර් වලින් ගොඩක් නිෂ්පාදන කරනවා ඉතින් මේ දේවල් ගැන සාකච්ඡා කරනවා යාළුවත් එක මේ පාඩමේදී කළුගම් මිර සැකසීමේ පියවර ඉතින් මේක ඇත්තරම ඔයාලට කොහොමද සිදු කරන්නේ අසම් නෙලීමේ සිට ඒ කරන ප්‍රතිකාර ක්‍රම ඒ සියලු ක්‍රම පිළිවෙල මේ පාඩමේදී සාකච්ඡා කරනවා ඒත් එකම සුදුගම් මිරිස් සැකසීමේ පියවර නුහුරු වචනයක් වෙන්නේ නැති සුදුගම් මිරිස් කියන එක ඉතින් සුදුගම් මිරිස් බොහෝ දුරට භාවිතා කරනවා ඒත් එකම කුරුඳු පොතු ගැන කුරුදු ආශ්‍රිත නිෂ්පාදන කුරුදු හා සම්බන්ධ ප්‍රමිති ඒ දේවල් ගැන සාකච්ඡා කරනවා ඉතින් අපේ රට ලංකාව කියන්නේ අත්ත වශයෙන්ම මේ වැවිලි භෝග ආශ්‍රිත නිෂ්පාදන බොහෝ සෙයින් අපනයනය කරලා ආර්ථිකමය වාසි ලබා ගන්න පුළුවන් රටක් තවමත් මේ දේවල් ඇත්තටම වෙනවා අඩුයි ඉතින් ස්වං රැකියාවක් විදිහට උනත් ඔයාලට කරන්න පුළුවන් ලොකු අදහසක් ගන්න පුළුවන් වේවි මේ පාඩමෙනුත් ඔන්න පාලස්වනි පාඩම තරමක් අමාරුයි කියන පාඩම විදුලිය පාඩම කියලා තමයි අපි කියන්නේ විදුලිය සම්බන්ධ මිනුම් උපකරණ ගැන සාකච්ඡා කරනවා කොහොමද සර්වධාරා වෝල්ටීයතාවයක් මනින්නේ සර්වධාරාවක් මනින්නේ ප්‍රතිරෝධය මනින්නේ ඔයාලා ඇත්තනම විද්‍යාව කරන්න දක්ෂ නංගිල මල්ලිලා මේ විෂය තෝරගන්නවා නම් සුදුසුයි කියන්නේ මේවා විද්‍යාවේදී තියෙනවා ඕ ලෙවල් වලට මේ සඳහා වන මූලික දැනුම විද්‍යාවට දක්ෂයි නම් මේවා ධාරණය කර ගැනීමේ වැඩි පහසුවක් තියෙනවා ඒ නිසායි අපි යෝජනා කරේ මුලින්ම විද්‍යාව පුළුවන් අය මේ පාඩම් වලට සම්බන්ධ වෙන්න මේ විෂය තෝරගන්න කියලා. ඉතින් සරල විද්‍යුත් පරිපථ එකලස් කිරීම ගැන ඔයාලට බ්‍රේඩ් බෝඩ් එක මේ දේවල් හදන්න දෙනවා ප්‍රැක්ටිකලි. ඉතින් ඇත්තටම ආස හිතන පාඩමක් මේක. බ්‍රේඩ් බෝඩ් එක පරිපථ හදලා කොහොමද ඔයාලා මේ දේවල් කරන්නේ? මේ දේවල් පාඩමේදී අන්තර්ගත කරලා තියෙනවා. ඒත් එක්කම තවත් කොටසක් තියෙනවා විද්‍යුතය අදාළ ගණනය කිරීම ඉතින් වී සමානයි IR වගේ පොඩි සුළු කිරීම තමයි තියෙන්නේ තරමක් ඉතින් සංකීර්ණ තත්ත්වයට යනකම් කරගත වෙන්නත් පුළුවන් විභාගෙදී මේ දේවල් අහන්න පුළුවන් ඒ නිසා හරියට පාඩම අල්ල ගන්න ඕනේ මේ පාඩමත් ඉතාමත් වැදගත් විශේෂ පාඩමක් ඒත් එක්කම සූත්‍රපාලක පද්ධති ගැන සාකච්ඡා කරනවා මොනවාද පාලක සංවේදක උදේන කියන්නේ මොනවාද මේ දේවල් ඒ වර්ග ගැන සාකච්ඡා කරනවා ඒත් එක්කම ආඩිනෝ වර්තමානයේ ලෝකයේ බොහෝ සෙයින් සාකච්ඡා වෙනවා මේ සම්බන්ධව සහ තවමත් ආඩිනෝ පරිපථ පෝර භාවිතා කරලා ගොඩාක් නෙපයුම් කරනවා සහ සංවර්ධනය කරනවා මේ ආඩිනෝ පරිපථ පුවරුව. ඉතින් ගොඩක් මේ සම්බන්ධව ගොඩාක් අමතර කරුණු තියෙනවා. ඉතින් ඒ ගැන හොයලා බලන්න ඔයාලා තනිවම ඇත්තරම මේකත් තනිවම ගමනක් යන අයෙකුට ඉතාමත් වැදගත් පැත්තක් වේවි මේ ආඩිනෝ කියන පැත්තක්. ඉතින් ඒත් එක්කම සංක්‍රීය කරන පද්ධති ගැනත් ඔයාලට සාකච්ඡා කරනවා සංවේදක වගේ දේවල් භාවිතා කරන්නේ කොහොමද සංවේදක කියන්නේ මොනවාද වගේ දේවල්. ඔන්න 16 වෙනි පාඩමට වෙන්නේ වෘත්තීය ආපදා පිළිබඳව තමයි මෙහිදී
ඔයාලත් එක සාකච්ඡා කරන්න වෘත්ති එකේ තියෙන්න ඕනි ආරක්ෂාවත් ඔයාලට ලබා දෙනවා පාඩමේදී ඉතින් වෘත්ති ආරක්ෂාව හා සෞඛ්‍ය ගැන තමයි සාකච්ඡා කරන්නේ වැදගත්කම ඇයි අපිට වැදගත් වෙන්නේ සහ අපදා සිදු වෙන්න පුළුවන් ඔයාලා කම්පැනි එකක සුපර්වයිසර් කෙනෙක් වගේ වෙලා ඉද්දී ඔයාලා දැනගෙන ඉන්න ඕනි මේ දේවල් මොනවාද වෙන්න තියෙන අපදා මොනවාද සෞඛ්‍ය ආරක්ෂිතව අපි අනුගමනය කරන්න ඕනි පිළිවෙත් ඉතින් මේ දේවල් මෙහිදී සාකච්ඡා කරන මොනවාද භෞතික රසායනික ජෛවීය ඔයාලා දැන් කම්පියුටර් එක දිහා බලන උඩුවේ වාඩි වෙලා ඉන්නවා ඇති ඉතින් එතකොට ඔයාලට සුභෝපයෝගී විද්‍යාව ආශ්‍රිත අපදාවක් වෙන්න පුළුවන් මොකක්ද ඒ කියන්නේ කියලා පාඩම ඇතුලේ තියෙනවා. ඉතින් අපිත් එක්ක ඒකතු වෙලා ඉන්න. ඒත් එක්කම ආරක්ෂක විගණනයක් සිදු කරන පියවර ආපදා ඇගීම ආපදා අලන දූරාවලියක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධව සාකච්ඡා කරනවා. ඒත් එක්කම මීට අදාළ ප්‍රමිති සහ නීති රෙගුලාසි ජාතික සහ අන්තර්ජාතික වශයෙන් සාකච්ඡා කරනවා. ගොඩක් වැදගත් වෙයි. සහ සාමාන්‍ය දැනීමටත් මේ විෂය කරුණු බොහෝ සෙයින් වැදගත් වෙනවා. 17 වෙනි පාඩම රසවත් පාඩමක්. උද්‍යාන අලංකරණයේ පාඩම තමයි අපි කියන්නේ. ඉතින් මේක ලස්සන පාඩමක් වෙන අංගිල ටික නම් ගොඩාක් ආස වෙයි මේ පාඩමට. ආර්ථිකව වැදගත් වන විශේෂ කැපුම් මල් විසිතුරු පත්‍රික ශාක ඉහි දේවල් ගැන සාකච්ඡා කරනවා මේ පාඩමේදී. වෙළඳපොළ සඳහා කොහොමද නිෂ්පාදන අපි සකසගන්නේ? ඒ ක්‍රියාවලිය පිරිසිදු කිරීමේ ඉඳලා ඇසුරුම් කරණය දක්වා කරන්න ඕනි ප්‍රතිකාර ඊට පස්සේ එංගත කරන ඊට පස්සේ ප්‍රමිති වලට සකස් කරන ඒ සියලු කරුණු සාකච්ඡා කරනවා. ඒත් එක්කම මල් සැරසිලි වර්ග ඔයාලට මූලධර්ම ගොඩක් සාකච්ඡා කරනවා. ඉතින් අවශ්‍ය ද්‍රව්‍ය ශිල්ප ක්‍රම ගණනාවක් ඊට පස්සේ ඔයාලට නිර්මාණය කරන්නත් තියෙනවා ප්‍රැක්ටිකලි මල් සැරසිලි. ඉතින් ඇත්තරම මේක ලස්සන පාඩමක් කිව්වේ ඒකයි ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් පාඩමක්. භූමි අලංකරණය ගැන කතා කරොත් ඔන්න ගෙවත් අලංකරණය පටන් ගන්න පුළුවන් මෙතනින්. ඉතින් ප්‍රතිලාභ මොනවාද? භාවිතා වන කලා මූල මොනවාද? ඒ දේවල් සාකච්ඡා කරනවා මෙහිදී. ඒත් එක්කම භූමි අලංකරණ මූලධර්ම ගැන සාකච්ඡා කරනවා. ඉතින් ඇත්තරම ඔයාලා පේරාදෙනිය ගාඩන් එකේ වගේම යන්න අංගිල මල්ලිලා ඉන්නවනම් ඔන්න පාඩමත් එක්ක සම්බන්ධ වෙලා යන්න. මොකද අන්න පිළිමයක් අතන තියෙනවා කියනවට වඩා ඔයාලා BST කරාට පස්සේ කියන්න පුළුවන් අන්න අවධානය කේන්ද්‍රගත කරන්න හදපු ස්ථානය තමයි අර තියෙන්නේ කියලා පොඩ්ඩක් ඇඩ්වාන්ස් වෙන්න පුළුවන් පාඩමත් එක්ක සම්බන්ධ වෙලා හිටියොත්. ඒත් එක්කම භූමි අලංකරණයේ කලා මූල මූලධර්ම වල භාවිත ගැන සාකච්ඡා කරනවා මෙහිදී. ඉතාම රසවත් පාඩමක්. භූමි අලංකරණ අංග මොනවාද? දෘඩාංග මෘදුවංග භාවිතා කරනවා. දෘඩාංග කියන මොනවාද? මෘදුවංග කියන මොනවාද? අර්ථ දැක්වීම සමග ඔයාලට පාඩමේදී සාකච්ඡා කරනවා. ඉතින් බැලූ බැලමට අමාරු වගේ දැනුණට ඉතාමත් සරල විෂය කොටස් තියෙන්නේ. ඔයාලට ධාරණය කරගැනීමේ පහසුව තියෙයි අපේ channel එකත් එක්ක එකතු වෙලා හිටියොත්. ඉතින් භූමි අලංකරණ සැලසුම් නිර්මාණය කිරීමේ පියවර ගැන ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. අවසානයේදී ඔයාලට ඔන්න තනිවම භූමි අලංකරණ සැලසුමක් නිර්මාණය කරගන්නත් හැකි වේවි. 18 වෙනි පාඩම ඊළඟට තියෙන්නේ. ඒ ගැන සාකච්ඡා කරොත් ජෛව පද්ධති කෙරෙහි ඝන අපද්‍රව්‍ය වල බලපෑම සාකච්ඡා කරනවා. ඉතින් වර්තමානයේ බොහෝ සෙයින් අපිට ගැටලුවක් වෙන ප්‍රශ්නයක් තමයි මේ කුණු ප්‍රශ්නය. ඉතින් ඉස්සරහට නම් කුණු කඳු වලට යට වෙලා කවුරුත් මිය යන එකක් නෑ. මොකද අපේ නංගිල මල්ලිලා තාක්ෂණ වේදය BST කරන සෙට් එකක් ඉන්න හින්දා. ඉතින් ඝන අපද්‍රව්‍ය වර්ගීකරණය කරනවා විවිධ නිර්ණායක යටතේ. ඝන අපද්‍රව්‍ය වල ලක්ෂණ ගැන සාකච්ඡා කරනවා. ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කරන්නත් ඔන්න ඔයාලට පුළුවන් වෙනවා මේ පාඩමත් එක්ක එකතු වෙලා හිටියොත්. ඒ විතරක් නෙවෙයි පිවිතුරු නිෂ්පාදන සංකල්පය ගැනත් ඔයාලත් එක්ක ඔන්න සාකච්ඡා කරනවා. ඉතාමත් වැදගත් සංකල්පයක්. ඇයි වැදගත් වෙන්නේ කියලා සාකච්ඡා කරනවා. ඒත් එක්කම පුනර්ජනනීය බලශක්තියත් බොහෝ සෙයින් ලෝකයේ රටවල් ගොඩක් මේ පුනර්ජනනීය බලශක්තිය සඳහා යොමු වෙලා තියෙනවා. නැවත නැවත ජනනය වන බලශක්තිය තමයි සූර්ය ශක්තිය, සුළං බලය, ජෛව ඉන්ධන වගේ දේවල්. කොහොමද සිදු කරගන්නේ? කොහොමද අපි බලශක්තිය උත්පාදනය කරගන්නේ? මේ ආශ්‍රිතව ජනාදී කරුණු ඔයාලත් එක්ක මේ පාඩමේදී සංකච්ඡා කරන්න ගයිඩ් කරලා තියෙනවා ටීචින් ගයිඩ් එක තුළ. ඒත් එක්කම කෘෂිකාර්මික ශාස්ත්‍රයේදී භාවිතා වන පරිසර හිතකාමී ශිල්ප ක්‍රම දැන් බොහෝ සෙයින් වර්තමානයේදී කෘෂි රසායනික ද්‍රව්‍ය වලට යොමු වෙලා තියෙනවා. එයින් පස ඒත් එක්කම ජලය වායුව පවා දූෂණය වීමකට ලක් වෙනවා. ඉතින් ඒ දේවල් වලින් ඈත් වෙලා අපිට හිතකාමී ශිල්ප ක්‍රම භාවිතා කරන්න පුළුවන්. කාද්‍ය ගෙවතු වගාව ඇයි වැදගත් වෙන්නේ? ඒ ක්‍රමවේදය
ඒත් එක්කම ජෛව හායනයට ලක්වන පරිබෝධනාශක භාවිතා කරන්න පුළුවන්. ඉතින් කොහොමද සිදු කරන ක්‍රමවේදය වර්ග යොදන ක්‍රම කොහොමද යන ආදී වගත් මේ පාඩමේදී සාකච්ඡා කරනවා. ඉතාමත් ප්‍රායෝගිකයි මේ පාඩම් සියල්ලම. අවසාන හරියට තමයි අපි අවිල්ලන්නේ 19 වන පාඩම ඔන්න ව්‍යවසායකෙක් නිර්මාණය කරන්න තමයි අවසානයේදී මේ පාඩමේදී තියෙන්නේ. ඉතින් පාඩම් පුරාවටම ඔයාලට තියෙන්නේ ඔයාලගේ ඔළුව මෙහෙවන්නේ තනියම වැඩ කරන්න පුළුවන් තත්යකට. එහෙම නැත්නම් ව්‍යවසායකත්ව ලක්ෂණ තමයි ඔයාලගෙන් පිළිඹු වෙන්නේ. ඇත්තටම හරියට මේවා ධාරණය කරගත්තොත් ආසාවෙන් ඉගෙන ගත්තොත් ප්‍රායෝගික පුරවැසියෙක් ඔයාලට මේ තුලින් නිර්මාණය වේවි. ඉතින් අවසානයේ ව්‍යවසායකයෙක් කියන්නේ කවුද? ව්‍යවසායකෙක් සතු තියෙන ඕනි ලක්ෂණ මොනවාද? ඒ දේවල් ගැන සාකච්ඡා කරනවා කලමනාකරණ කුසලතා සහ පෞර්ෂ කුසලතා එක්ක. ඒත් එක්කම ව්‍යවසායකත්ව ක්‍රියාකාරකම් ගැනත් සාකච්ඡා කරනවා තවදුරටත්. ඒ විතරක් නෙවෙයි ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීමටත් ඔයාලට ඔන්න අවස්ථාවක් තියෙනවා මේ පාඩමේදී. ඉතින් ව්‍යාපාර සැලැස්මක් කොහොමද අපි හදාගන්නේ, සංවර්ධනය කරගන්නේ, අන්තර්ගත වෙන්න ඕනි කොහොමද සුළු පරිමාණ ව්‍යාපාරයක් සඳහා? ඔන්න ඔයාලට ඒ සම්බන්ධවත් සුළු ව්‍යාපාරයක මූලික ක්‍රියාකාරකම් සැලසුම් කරන්නේ, සංවිධානය කරන්නේ, නියාමනය කරලා ඇගීමක් කරන්නේ ඔන්න ඔයාලට ඇත්තරම බොහෝ සෙයින් වැදගත් වේවි මේ පාඩම. ඒත් එකම යටිතල පාසුගම් ගැන කොහොමද අපි අපිට උදව් කරන්න ඉන්නේ කවුද? තනිම ව්‍යාපාරයක් කරනවා නම් ඒත් එක්කම අපිට කොහොමද උපකාර සේවා අපේ ණය ලබා ගන්න පුළුවන්? කොහොමද රෙගුලාසි මොනවද? ඒ දේවල් ගැන සාකච්ඡා කරනවා මේ පාඩමේදී. ඉතින් වැදගත් වන විෂය කොටස් ගණනාවක් තමයි මේ පාඩමේ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඇත්තනම් ප්‍රායෝගික විෂය කාණ්ඩයක්. ඉතින් ජෛව පද්ධති තාක්ෂණ වේදේ කියන්නේ BST කරනවා නම් ඇත්තටම ප්‍රායෝගිකව හිතන්න පුරුදු වෙන්න ඕනි. පාඩමත් එක්ක සම්බන්ධ වෙන්න ඕනි. ඇත්තටම තියරි විතරක් දැනගෙන බෑ. ඉතින් ඔයාලා ප්‍රායෝගිකව හිතන්න ඕනි මේ දේවල් ගැන. ඉතින් ආරාධනා කරනවා අපේ චැනල් එකත් එක්ක එකතු වෙන්න කියලා. අපේ WhatsApp සහ Telegram group වලටත් ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. 5 දුරකථන අංක වලට අපිට ඔයාලගේ විස්තර එවන්න. ඉතින් නංගිල මල්ලිල හැමෝම එකට එකතු වෙලා ලස්සන ගමනක් යමු කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා.